නම් ඇතුළට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඇත්තටම ඉස්සරහට යන්නත් බය බෑ. මොකද මේක WhatsApp guys, ඉතින් හැමෝටම සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මගේ නිවාඩු දවසේ මම ආවා. මම ඉන්න ගමේ තියෙන පොඩි කැලයක්. ඉතින් මේකේ ඇවිදින මන්තිරයකුත් තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. ඉතින් මේ ගහකොළත් එක්ක මේ කැලේ වටේ ඇවිදින මන්තිරුවේ යන්න පුළුවන් අපිට. ඉතින් මාරම ලස්සනක් තියෙන. ඒ වගේම අවුව තියෙන ලාට මාරම සීතලක් තියෙන්නේ. ඉතින් රුමේනියා සමහරකට පටන් ගන්නවත් එක්කම සමහර රුමේ කට්ටිය ඇවිල්ලා මේ මන්තිර වල ඇවිදිනවා. ඉතින් ලංකාවේ වගේ හුඟක් රුමේනියන් අය මේ ඇවිදුණු මන්තිරු පාවිච්චි කරන අඩුයි. මොකද මං ඉන්න ගමේ එතර සෙනගක් නැහැ. ඉතින් ඔයාලට පේනවා මගේ පිටිපස්සේ බඩිරිකු යායක් තියෙන්නේ. ඉතින් මේ හැපැත්තෙත් වගා කරන්න මේ වගා බිම හදලා තියෙන්නේ. ඉතින් අපි යමු අර පේන කැලෑවට. ඉතින් මොන වගේ ලස්සනද තියෙන්නේ කියලා. එන අපි යමු බ්ලොග් එකට. ඉතින් මම මේ කැලෑවට ඇතුල් වෙන පාර ගාවට ඇවිල්ලා ඉන්නේ. ඉතින් හරියම නිස්සබ්දයි. ඒ වගේම ලස්සන පරිසරයක් තියෙනවා වගේ ඇතුලේ. ඉතින් මං ඉන්න ගමේ ඉඳලා පොඩ්ඩ දුරයි මේ කැලෑවට තියෙන්නේ. ඉතින් පොඩි පාරකින් ඇතුල් වෙන්න තියෙනවා. ඉතින් අපි ගිහිල්ලා බලමු මේ මොනවාගේ දේවල් අපිට බලන්න තියෙන්නේ කියලා. ඉතින් මම පොඩ්ඩක් ඇතුලට ආවා. පේන විදිහට මේ ඇවිදින මන්තිරුවේ මං විතරයි වගේ පේන්න ඉන්නේ. ඉතින් කට්ටිය නෑ. ඉතින් මේ හවසින්දද කොහෙද? ඉතින් ඉරිදා වගේ නම් මේ මන්තිරුවේ රුමිනෙන් කට්ටිය යනවා. ඉතින් හරිම නිදහස් තැනක්. ඔයාලට පේනවා හතර වටේටම ලස්සන ගස්. ඉතින් ගස් වලින් පිරලා ඉතින් මාරම සැහැල්ලුවක් දැනෙන්නේ මේ වගේ තැනකට ආවට පස්සේ. ඉතින් අපි පොඩ්ඩක් තව ටිකක් ඇතුළට ගිහිල්ලා බලමු එහෙනම්. දැන් නම් ඇතුළට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඇත්තටම ඉස්සරහට යන්නත් බය බෑ. මොකද මේක පාළුවට ගිය කැලයක් වගේ කවුරුත්ම නැහැ. ඉතින් මං විතරයි මේ හවස වෙලාවේ මේක ඇතුලේ ඉන්නේ. ඉතින් ඔයාලට පේනවා ඉතින් හරිම අඳුරු ගතියක් තියෙන්නේ. ඉතින් මාරම සැහැල්ලුවක් මෙයාගේ ඇතුළට දැනෙන්නේ. ඇතුළට ආවට පස්සේ දැනෙන්නේ. එහෙනම් අපි යමු මේ තව පොඩ්ඩක් ඇතුළට. Thank you.
මේ ඇවිදින මන්තීරුවේ ඉතින් එළියට යන තැන තියෙන්නේ අර පැත්තේ. ඉතින් අර පාර ගියොත් තමයි එළියට යන්න පුළුවන්. ඉතින් එකෙන් ඇතුළට එන්නත් පුළුවන්. ඉතින් මේ කැලේට ඇතුළු වෙන්න පාරවල් දෙකක් තියෙනවා. ඉතින් මන්ති අවසානට වගේ ඇවිල්ලා ඉන්නේ. අපි තපුඩක් අර අතන උඩ පාරක් තියෙනවා. ඒකටත් යමු එහෙනම්. ඔයාලට ඇහෙනව නේද කුරුල්ලෝ කෑ ගහන සද්දේ? පොඩ්ඩක් අහන්න. ඉතින් මාරම ඒ වගේ සද්ද ඇහෙද්දි මාරම හිතට සැහැල්ලුවක් තියෙන්නේ. රුමේනියාවේ මේ වගේ පාළු ඇවිදින මන්තීරුවක, ඉතින් වටපිටාවේ ලොකු කැලයක් තියෙන ඇවිදින මන්තීරුවක තනියෙන් ඉන්නවා කියන්නේ මාරම ෆීලින් එකක් දැනෙන්නේ. ඉතින් මේ අවට අවුව තිබ්බත් ඉතින් මේ ගස්කොලන් හින්දා එච්චර මේ රස්නියක් දැනෙන්නේ නැහැ. ඉතින් මාරම සනීපයක් තියෙන්නේ. ඉතින් ලංකාවෙත් අපි ලංකාවෙත් ලස්සන වනාන්තර තියෙනවා. ඉතින් අපි ආරක්ෂා කරන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි අපි වෙන රටක හිටියත් ලංකාවට ආදරය කරනවා සමානව අපි ඉන්න මේ රටත් ඉතින් අපි ආරක්ෂා කරන්න ඕනේ. ඉතින් අඩුම ගානේ අපි කාලා මේ ඉවතලන ටොපිකොලයක් බිම දාන්න එපා, පොල්තින් මුකුත් දාන්න එපා. ඉතින් ඒ අදාළ තැන්වලට දාන්න. මොකද අපේ රට වගේම මේ රටත් අපි ලෝකෙ කොහේටත් කමන්නේ පරිසරයට ආදරය කරන්න කියලා මං ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් ඔයාලට ඇහෙනව නේද කුරුල්ලෝ කෑ ගහන සද්දේ? ඉතින් ඒක තමයි මේ සබදාහම. ඉතින් බලන්න ඉතින් කොච්චර ලස්සනක් තියෙනවද කියලා. ඉතින් මේ මං ඉන්න රුමේනියාවේ මං ඉන්න ගමේ ඉතින් මේ එක කොටසක් එක තැනක් මේ ලස්සන තැනක් අද බ්ලොග් එකේ මං ඔයාලට පෙන්නුවේ. ඉතින් තවත් මං රුමේනිය ලස්සන දේවල් මගේ YouTube channel එක කරා ද ට්‍රැවල් ලොඩ් YouTube channel එක කරා මම ඔයාලට පෙන්නනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම තව කාට හරි බලන්න ෂෙයාර් කරන්න. ඉතින් මොනාරි තව අඩුපාඩු මොනාරි තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඉතින් තවත් මේ වගේ බ්ලොග් එකකින් හම්බුමු. එහෙනම් හැමෝටම ජය වේවා.